සුබ උදෑසනක් අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සැමදෙනම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා අපි දන්නවා මේ රටේ ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපතිවරයෙක් බිහි කරන්න 69 ලක්ෂයක ජනවර්මකුත් ඒ වගේම පාර්ලිමේන්තුවට 3/2ක බලයකුත් දීලා ලොකු බලාපොරොත්තු ඇතුව මේ රටේ වෙනසක් කරා 2019-2020 කියන කාලේ නමුත් මේ රටේ ඇතිවෙච්ච කොවිඩ් වසංගතයත් දීර්ඝ කාලයක් රට වසා තැබීම මත මේ රටේ ආදායම් ඉපයීම අහිමි වීමත් කියන කාරණා මත මේ රටේ ආර්ථිකය ඉතාම අපහසු තත්ත්වයකට පත් වෙලා ඒ කාරණේ මතම අපට අපේ පත් කරපු ජනාධිපතිවරයාට සහ අපේ රජයට මේ ඒ රජය අතාරින තැනට අපිට කරුණු සිද්ධ වුණා. නමුත් මේ ආර්ථිකය කඩාවැටීමට හේතුව රට වසා තැබීම සහ කොවිඩ් වසංගතය මත ඇතිවෙච්ච ප්‍රතිඵල කියන කාරණයක් ඊට කලින් යහපාලන රජ කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා විශාල ණය ප්‍රමාණයක් අරගෙන ඒ ණය ප්‍රමාණය මත රටේ ආර්ථිකයට දැඩි බරක් ඇතිවීමත් කියන කාරණය වසන් කරලා දිගින් දිගටම ජනතාවට කිව්වේ මේ රාජපක්ෂවරු සහ අපේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරලා සීෂෙල්ස් වලට යවුවා උගන්ඩාවට යවුවා මේ රටේ තිවිච්ච විදේශ විනිමය විදේශ රටවලට යවලා ඒ මත මේ රටේ ආර්ථිකය කඩාවැට්ටුවා කියන කාරණය තමයි ජනතාවගේ මනසට ඇතුල් කරේ. ඉතින් මෙන්න මේ තත්ත්වයේ යටතේ මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මතුරපු මේ හොරකම වංචාව කියන කාරණය ඉතා දැඩිව විශ්වාස කරා. ඒ වගේම මේ රටේ ආර්ථිකය කඩාවැටුනේ මේ රටේ සල්ලි හොරකම් කළා විදේශවලට යවපු නිසා කියන කාරණය මේ රටේ බහුතරයක් ජනතාව විශ්වාස කරා. ඒක නිසා තමයි පොහොට්ටුවට ඡන්දේ දීපු ඒ ජනතා විමුක්ති පෙරමුණ කියපු කතාව විශ්වාස කරලා මේ වතාවේ ජනතා විමුක්ති පෙරමුණ ආවා ජාතික ජන බලවේගය කියන නමින් ඔවුන්ට ඡන්දේ දුන්නේ අපේ බහුතරයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග හිටපු මේ රටට ආදරය කරන මේ රටේ ජාතිකත්වයට ගරු කරන ඒ ජනතාව තමයි බහුතරයක් අතිබහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට ඡන්දේ දුන්නේ. හැබැයි අපි මාලිමාවේ ඔබ සැමට කියන්න ඕනේ විශේෂයෙන්ම අනුර කුමාර ගරු ජනාධිපතිතුමාට කියන්න ඕනේ ඔබතුමන්ලා ජනතාවට කිව්වේ මේ රටේ සල්ලි හොරකම් කළා පිටරට යවලා හොරකම් කරලා මේ රටේ ජනතාවගේ මුදල් හොරකම් කිරීම නිසා මේ රට කඩාවැටුණා කියලා නම් දැන් ජනතාව බලන් ඉන්නවා ඒක ඔප්පු කරනකල්. ඒක නිසා කරුණා කළා සීෂෙල්ස් වල එහෙම නැත්නම් උගන්ඩාවේ එහෙමත් නැත්නම් ඩුබායි වල ඔබලා කියපු විදිහට ඒ තියෙන සල්ලි වහාම ලංකාවට ගෙනහැල්ලා මේ තියෙන ණය ගෙවලා ජනතාවට සහන සල්සන්න. මොකද ජනතාව ඉන්නේ ඉතා අපහසුවෙන් පොල් ගෙඩියක්වත් ගන්න බැරි තරමට ජනතාවට අපහසුතාවයට පත් කරලා තියෙනවා. ඉතින් ඔබතුමන්ලට දැන් තියෙනවා වගකීමක් ජනතාවට එහෙම කාරණයක් කිව්වනම් මේ රට කඩන් වැටුනේ රටේ ආර්ථිකය කඩන් වැටුනේ හොරකම් කළා මුදල් පිට රට යවලා නම් ඒ මුදල් ගෙනහැල්ලා රට ගොඩනගනවා කිව්වනම් මේ සියලු කාරණාවලට කලින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. නමුත් දැන් අනුර කුමාර ගරු ජනාධිපතිතුමනි ඔබතුමා පත් වෙලා මාසයකට වැඩි කාලයක් වෙනවා. අද වෙනකල් උගන්ඩාවේ තියෙන සල්ලිවත් සීෂෙල්ස් වල තියෙන සල්ලිවත් ඔබලා කියපු හැටියට ඩුබායි වල තියෙනවා කියපු සල්ලිවත් ගෙන එන්න කිසිම පියවරක් අරගෙන නැහැ. ඔබතුමාලා ඒ වෙනුවට කරන්නේ දේශපාලන දඩයම් කිරීම. මොකද මේ රටේ ජනතාවට දැන් ඡන්දයට කලින් තිබිච්ච තත්ත්වයටත් වැඩිය ආර්ථික අමාරු තත්ත්වයකට දිනෙන් දින පත් වෙමින් යනවා. මේ තත්ත්වයට තේ ඔබතුමන්ලට
පළවෙනි වගකීම තියෙන්නේ ජනතාව වෙනුවෙන්. හැබැයි ඔබලා කරන්නේ දේශපාලන පරිගැනීම් සහ මාධ්‍ය සංදර්ශන පැවත්තලා ඊයේ නාමල් රාජපක්ෂ මැතිතුමාව CID වෙත ගෙන්නුවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ගෙන්නුවේ නිර්නාමික ලේඛනයක් උඩ. නිර්නාමික ලේඛන උඩ ගෙනහැල්ලා ජනතාවට මේ සංදර්ශන පවත්වන්න එපා. මේ ඒකට වෙලාව නෙමෙයි. මොකද ජනතාව ඉන්නේ බොහොම අමාරුවෙන්, ජනතාවට ආර්ථික වශයෙන් අමාරුයි. ඔබතුමල්ලා පොරොන්දු වෙච්ච, ඔබතුමල්ලා කිව්වනම් හොරකම් කරපු සල්ලි තියෙනවා කියලා ඒ සල්ලි ගෙනීමේ මූලික වගකීම තියෙනවා. එහෙම නැතුව ජනතාව මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ වැරදියට ලියාපදිංචි නොකරපු මෝටර් රථයක් ගැනවත්, එහෙම නැත්තම් මේ නිර්නාමික පෙස්සම් ගැන පරීක්ෂණ පවත්වනවා කියලා ජනතාවට කියන කාරණයවත් නෙවෙයි. හෙට LPTA ඡන්ද විමසීම පැවැත්වෙනවා. මේ LPTA ඡන්ද විමසීමට කලින් නිර්නාමික පෙස්සමක් කියලා නාමල් රාජපක්ෂ මැතිතුමාව ගෙන්නලා මේ කරපු කාරණය අපි දකින්නේ සම්පූර්ණ දේශපාලන පරිගැනීමක් හැටියට. මේක ඇවිල්ලා විරුද්ධවාදීන් මැඩලීමේ දේශපාලන පරිගැනීම. මං හිතන්නේ මේක නෙමෙයි ඔබතුමන්ලාගෙන් මේ රට බලාපොරොත්තු වුණේ. අපි දැනන් හිටියා ඔබතුමන්ලා ওই ජාතික ජන බලවේගි කියන නාමයෙන් ආවට ඔතන පිටිපස්සෙ තියෙන ජනතා විමුක්ති පෙරමුණේ ඒ තියෙන පරිගැනීමේ සහ වෛරී දේශපාලනය කියන එක, ඒ වුණත් මේ වෙලාවේ ජාතික ජන බලවේගය කියන කඩතුරාවට මුවා වෙන්න ඔබතුමල්ලට ඉඩ දීපු ගරු අග්‍රාමාත්‍යතුමිය හරිනි අමරසූරිය මැතිණිය වැනි අයට මේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් වගකීමක් තියෙනවා. මොකද ඔබලාගේ සෙවනැල්ලට මුවා වෙලා තමයි ජනතා විමුක්ති පෙරමුණ සිය මිනිමරු වෛරී දේශපාලනයේ වහගත්තේ. එතකොට මේ අවස්ථාවේදී මේ වෛරී පරිගැනීමේ දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා මේ රට වෙනුවෙන් රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන්න හොරකම් කරපු සල්ලි තියෙනවා නම් ජනතාවට කියන්න. ඒ ගැන පරීක්ෂණ කළා. අහවල් තැන හොරකම් කරපු සල්ලි තියෙනවා. අහවල් පුද්ගලයෝ හොරකම් කරපු බවට මෙන්න මේ සාක්ෂි තියෙනවා. ඒ අනුව ඒ මුදල් අපි නැවතත් අය කරගන්න කටයුතු කරනවා කියන ඒ කාරණේ පැහැදිලිව කියන්න. එහෙම නැතුව මේ නිර්නාමික පෙස්සම් උඩ, එහෙම නැත්තම් ලියාපදිංචි නොකළ වාහන වැනි සිල්ලර කටයුතු උඩ විරුද්ධවාදීන් මේ ඡන්දයක් වෙලා මැඩලන්න කටයුතු කරන්න එපා කියන කාරණය අපි කියනවා. එහෙම වරදක් කළා තියෙනවා නම් ඒ වැරදි වලට වෙනම දඬුවම් දෙන්න. නමුත් මේ ඡන්දයක් වෙලාවේ ඔබතුමන්ලා මේ කරන්නේ අනිවාර්යෙන්ම දේශපාලන පරිගැනීමක් කියන කාරණය අපි මේ රටට කියන්න කැමතියි. ඒ වගේම විමතියට පත්වෙච්ච කාරණයක් කියන්න ඕනේ. ඒක තමයි ද අයිලන්ඩ් කියන පත්තරේ ශමීන්ද්‍ර ෆර්ඩිනන්ඩු කියන මාධ්‍යවේදියා ලියපු ලිපියක්. ඒක දැකලා මම පුදුමයට පත් වුණා. ඒකේ තියෙනවා ඒකේ මම කියන්නම්. ඒකේ මූලික හෙඩ්ලයින් එක තියෙන්නේ General election AKD wants one party rule. There is no need for an opposition in parliament. ඒ කියන්නේ ගරු ජනාධිපතිතුමාට මේ වර ජන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එක් පක්ෂයක් විසින් කරන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි, මේ පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා කියන ප්‍රවෘත්තියක් පළවෙලා තියෙනවා. ඇත්තටම අනුර කුමාර ජනාධිපතිතුමනි, ඔබතුමා මෙවැනි ප්‍රකාශයක් මේ රටට කරා නම් ඔබ වහාම මේ නිවැරදි කරන්න. මොකද නැත්තම් ඔබතුමා මේ රට ගෙනියන්න හදන්නේ තවත් උතුරු කොරියාවක් කරන්නද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවට තියෙනවා. තමුන්ගේ විරුද්ධවාදීන් මැඩලලා ඒකපාක්ෂික ක්‍රමයක් යටතේ ඒකාධිපතියෙකු වීමට ඔබතුමා උත්සාහ දරනවා කියන කාරණය තමයි මේ රටේ ජනතාවට පෙනෙන්නේ. මොකද ඔබතුමා කියනවා නම් මේ රටේ විපක්ෂයක් අවශ්‍ය නැහැ, එක පාක්ෂයකට පාර්ලිමේන්තුව කරගෙන යන ක්‍රමයක් කියන කාරණය. එතනින් ඔබතුමා උත්සාහ දරන්නේ මේ රට ඒකාධිපතියෙක් හැඩියට අර උතුරු කොරියාව වගේ රටක් බවට පත් කරන්න නම්
මං හිතන්නේ ඒකට විරුද්ධව අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මොකද මේ රට නිදහස ලැබපු දවසේ ඉඳන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින් අගය කරපු රටක් කොයි තරම් ඒකාධිපතියෙක් කියලා කිව්වත් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි දැක්කා ඡන්ද ප්‍රතිඵල එන්න කලින් තමුන්ගේ නිලතල බාර දීලා නිලමැදුරෙන් නික්ම ගිය හැටි මේ රටේ හිටපු නායකයෝ කටයුතු කළේ ඒ ආකාරයට කවදාවත් ඔබතුමන්ලා කොයි තරම් ඒකාධිපතිය කිව්වත් මේ රටේ හිටපු නායකයෝ කවදාවත් බලේ එල්ලිලා ඉන්න බලහත්කාරයෙන් බලේ එල්ලිලා ඉන්න විරුද්ධ පක්ෂ මැඩලන්න කටයුතු කරේ නැහැ. නමුත් ඔබතුමන්ලා මේ විරුද්ධ පක්ෂ දඩයමකට ගිහිල්ලා මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනියන්න උත්සාහ දරනවා නම් මං හිතන්නේ මේ රටේ ජනතාවට යුතුකමක් තියනවා මේ අනුර කුමාර් දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට නිසි පිළිතුරක් දෙන්න මේ රටේ ජනතාව එදත් අදත් හෙටත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයේ අගය කරන ජනතාවක් කියන පණිවිඩය දීමේ යුතුකමක් මේ රටේ ජනතාවට තියෙනවා කියන කාරණයක් මතක් කරන්න කැමතියි.